பண்ணு குண்டி வினுடே சத்து பார்லேனோ சத்து பார்லே நின்னு நபே சரியேனே பண்ணு குண்டி என்ன பேனே எதுக்கு தருவட கர்ப்பாசே கிசி பாஸ்னியாக் நே எதுக்கு எத்தனிம தேன்ன ஐ திங் எஹுவே நெத்த மாகே கப்சா உன்னே தங்க பிரைவேட் க நிசா கப்சா வேனே நெத் நான் தருவட ஹானியாக் நே தங்க ஐ மாகே மே பிரிந்த கத்த தருவ கப்சா உன்னே கினே கேவி நெத் இந்திரன் வெடின்னு கோஹமத பண்ணு குண்டி கொடுக ළමය මී යනවානේ නරක් වෙනවානේ කුණු කුණු අපි එළවලු කොට තියෙනවා කියන්නක මහත්තයා එළවලු කුණු වෙච්ච එළවලු කොට තියෙන තැනට අපි හොඳ එළවලු කුටියක් ගිහින් දානවා කුණු වෙන්නේ නැද්ද අර හොඳ ළමය ඉන්නේ මොකද කුණු පන ලී කොටක හොඳ ළමය නරක් වෙනවා කුණු එළවලු කොට දැම්මහම අර එළවලු ටික කුණු වෙනවා කිතම අතට වෙල්ලු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා මේකසගෙන මේ කිරි දෙන අම්මා කෙනෙක් නේද කොච්චර කියාසීලිද තා කාන්තාව ඇයි අද ගප්සාම ඉන්නවද කියලා අහනවා අපි දහම්බට ගලහම දැන් ප්‍රශ්න අහන මොනවද ප්‍රශ්න තියෙන්නේ මට මිසස් දැන් හැදෙන්න මේ සතියේ දා කලින් ඉඳලාම කකුල් කැපුණා ඒ මම දන්නවා සතියක් විතර සතියේ විතර කලින් ඉඳලා මට හැදෙනවා කියන එක ඒකම කකුල් දෙදෙනා මුළු ඇඟම නිකන් බරව ගතියක් මෙහෙම වෙනමද ඒ එන කැක්කුම තුනටි ඉඳන් පටන්ගෙන කකුල් දෙක පහර දක්වා කැක්කුම නේද කාන්තේ නේද නෑ කකුල් කැක්කුම තියෙනවා කකුල් කැක්කුම තියෙනවා කකුල් කැක්කුම තියෙනවා එතකොට අර පිටේ පිටලේ පිට වෙනකොට අදී පල්ලේට අදින වගේ වේදනාවක් එනවාද නෑ නෑ හැදුනට පස්සේ ඒ ඔක්කොම නැති වෙනවා නැතුවලා එනවා ඒක සාමාන්‍ය සමහර කාන්තාවක ඔසප් චක්‍රයේදී ඒකේ ආකාරයකදී හැබැයි මම බෙහෙත් වුණොත් එව නැති වෙනවා එක දෙයක් තමයි පන්න කුල්ලේ තියෙනවනේ පන්න කුල්ලේ තිබෙන නිසා තියෙනවනේ තුවාලේ කැකුමයිනේ තියෙ ගෙඩියක් පැසෝල සරගෙන කිට්ටු වෙනු පුරදුම් කරනවා වැඩි දැන් ඔසොප්ටියක් ආරම්භ වෙන කිට්ටු වුණා දැන් මෙතන යන්නේ කුණු තියෙන කුණුලේ කුල්ලේ තියෙනකොට ඉතින් පිට කරන් එනකොට කැකුම වෙනවා අර පිට වෙන දැන් ගෙඩිය සර පිට වෙනකොට කැකුම අඩු වෙනවනේ ඒතොර ඔසොප්ටියක් පටන් ගත්තාට පස්සේ හිමින් ඒ වේදනාව අඩු වෙලා යනවා සබ්ජෙක්ටේදී සාමාන්‍ය හෝමෝන්ස් වල ක්‍රියාකාරීත්වය සමහර කාන්තාවන්ට පොඩි බඩේ කැක්කුමක් එනවා මේ වගේ දරුණු බඩේ කැක්කුම එන්නේ පරණ කුලයේ තිබෙන නිසා දරුණු බඩේ කැක්කුමක් එනවා ඒ එන්නේ අර පරණ කුලයේ තිබෙන නිසා එහෙම මේ බෙහෙත් දනකොට බලන්න හරියනවා මේ බෙහෙත් දනකොට පරණ කුලයේ වෙනුට සතු පරිලේ එනවා සතු පරිලේ නින්නුන අපේ ශරීරයෙන් පරණ කුලයේ එන්න බැහැනේ එතකොට දරුවට ගර්භාෂයේ කිසි ප්‍රශ්නයක් නැහැ. තාමුණ හරි ශරීරෙ මොන ෆයිබර්ස් තියෙනවා කියලා මැඩම් මගට මේ ගර්භාෂ බිත්ති අතර ෆයිබර් ටිකක් තියෙනවා කිව්වා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා තමයි කිව්වේ. ඔය මොෂන් එක වෙච්ච විදිහට ස්කෑන් එකෙන් කිව්වේ. බයෝමෙට්‍රි එක ඒ හරි වගේ පොඩි වල තියෙනකො ඒක මේ ගර්භාෂයේ ඇතුළේ නෙමෙයි නිසා ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඔපරේෂන් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔව් එතකොට එතනින්ම තේන්න ඉතින් ඇහුවේ නැද්ද මගේ ගප්සා වුණේ දැන් ප්‍රයිවට් එක නිසා ගප්සා වෙන්නේ නැත්නම් දරුවට හැනියක් නැත්නම් ඇයි මගේ මේ පිරිසිදු ගත්ත දරුවා ගප්සා වුණේ කියන කේවි නැද්ද හાર્ට් බීට් එක වැඩ කරන්නේ නැත්නම් ඔය හાર્ට් බීට් එක වැඩ කරන්නේ නැත්නම් ඇයි කියලා ඇහුවේ නැද්ද හાર્ට් බීට් එක වැඩ කරන්නේ කොහොමද කුණුලිය කොටක මේ ළමයාගේ වර්ධන වෙන්න පුළුවන්ද කුණුලිය කොටක ඉතින් ප්‍රයිවට් එක කියන්නේ ඇත්තම අහිංසක ගෙඩියද මොකද ගර්භාෂයේ බිත්ති මිදිරි නිරාමින් හැදෙන්නේ ඒක පිළිකාවක් වෙන්නේ නැහැ ඊටාම කලාතුරකින් තමයි ප්‍රයිබුඩ් එකක් දරුවලට හානි වෙන්නේ ටිකක් ගොඩාක් ලොකුම තේතරයි අන්තිකේ ප්‍රයිබුඩ් එක හැදෙන ස්ථානය අනුව ඒක වෙන්නේ දරුවාට උනේ මොකද්ද හાર્ට් බීට් එක නැති උනේ මේ පරණ දැන් ඕනම කියන පරණ කලුලේ යන්නේ කියලා ඒක ගර්භාෂයේ පරණ කලුලේ තියෙද කොට ළමයා හැදෙයිද කුල්ලිය කොටද ඒ හાર્ට් බීට් එක නැහැ තමයි දරුවනේ ගප්සා වෙනවා ඒක තමයි මොනින කිව්වේ ස්වභාවික දරුවෙක් හිටියත් දරුවා විනාශයටපත් වෙන ගප්සා වෙනවා මොන ආකාරක තැම්පත් කිරීමක් කළත් ගප්සා වෙනවා ඒක තමයි කතාව දැන් එහෙනම් අර රෙදි කෑලි පාවිච්චි කරන්න රෙදි එතකොට මම දෙනවා පන්න කුල්ලේ ටික ඉවත් වෙන බෙහෙත් එතකොට ඔසප් චක්‍රේදී බලන්න ඕන තමන්ගේ රතු පාටයි නේද කියලා රතුපාටුනන ඒ ප්‍රශ්න වෙරයි අපේ ඇඟිලි රතුපාටිනු ගර්භාෂයේ ක්‍රියාවලිය සාමාන්‍ය ක්‍රියාවලිය අපි හරව ගන්නට වෙනවා
තාම උනා තියෙන ගැටලු. ඒක තමයි ලොකුම ගැටලුවේ ෆයිබ්‍රේට් එකේ ප්‍රශ්නේ කියලා. ඊට කලින් නෝක දැන් සති පහෙන් විතරක් ගියාට හැමදාම කිව්වේ බබා හොඳට ඉන්නවා බබා හොඳට ඉන්නවා කියලා. ඊට පස්සේ බ්ලීඩ් වුණාම තමයි කිව්වේ හાર્ට් බීට් එක නැහැ කියලා. ඒකම හොඳට ඉන්නවා කිව්වා සෑහෙන්න පිටන් කරා ඉන්ජෙක්ෂන් වලට මේ කොලෙස්ටරෝල් එක එහෙම. එතකමදී හොඳට ඉන්නවා කියලා කිව්වා සෑහෙන්න. මොදරේ හිටියා ඉතින් මොදරේ ඉරලා මේ දුරු වුණා. ඉන්ද්‍රියන් වැඩෙන්නේ කොහොමද පන්න කුණ්ඩේ කොටද? ළමේ මී යනවනේ නරක වෙනවනේ. කුණු කුණු අපි එළවලු කොට තියනවා කියන්නේ කොහොමද මහත්තයා? එළවලු තිය කුණුවේ තිය එළවලු කොට තියෙන තැනදී අපි හොඳ එළවලු කුටියක් ගිහින් දානවා. කුණු වෙන්නේ නැද්ද? අර හොඳ ළමේ ඉන්නේ මොකද කුණු පන්න ලේ කොටක? හොඳ ළමේ නරක කරන කුණු එළවලු කොට දැම්මහම අර එළවලු ටික කුණු වෙනවා gitu තමයි. තම නා තියෙන ගැටලු. දැන් ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන් ඕන දෙයක්. මැඩම් දැන් මගේ රැකියාවත් එක්ක මේ අපේ ඒරියා එකේ තනි කරමු. මේ කියන්නේ ගොඩ දුෂ්කර ඒරියා එකක්. තනි කර කඩුම තමයි කියන්නේ කඩු මුදුනේ ගෙවල් දේ. මම පයින් තමයි මම යන්නේ. මේ මට වෙලක් උපයි තිනවා සමහරට මම මෙහෙමයි මිස් අහන්න හදන්නේ මම ඇවිදින නිසා ගප්සා වෙනවද කියලා. එතකොට කවුරුක කියන පිළිතුරු නෙමෙයි තමන් එහා සම්බන්ධ දෙයක් හිතන්නේ. එතකොට දැන් ඉන්න කාන්තාවද වැඩ කළේ හුඟක් අතීත කාන්තාවද? අර බලන්න දරුණැලවිලි ගියේ උනත් අතීතේ කාන්තාවගේ ආහාර වටවරුවත් හොඳට කියවෙනවා. අතට වෙල්ලු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන ඉරි අම්මා විකසගෙන මේ කිරිදෙන අම්ම කෙනෙක් නේද? බලන්නේ අම්මා දර ටිකක් කඩාගෙන ඊළඟට උයන්න පලා ටික උතන් නෙදියට දාගෙන පලා ටිකක් දාන. එතකොට බලන්න මේ අම්මා කොච්චර නිරෝධ කියන දේ කවියෙම පලා වලින් හම්බෙන්න මං ඉස්සෙල්ලා කිව්වා නේද යකඩ හා විටමින් කියලා. එහෙනම් හොඳ ලේ තියෙන අම්මා ලේ තියෙන දරුවෝ ටිකක් ඉන්නේ. අම්මා ඉවෙනම කඩාගත්තලු තෙලවලු අපි වගේ මේ විකුණන්න තියෙන මැලවිච්ච බෙහෙත් ගහපු කොළ නෙමෙයි. අම්මා ඉවෙනම කඩාගත්ත කොළ ටික මෙරිය තියෙනවා. එතකොට අම්මා වෛද්‍ය විද්‍යාලේ ගියේ නැහැ. හැබැයි අම්මා දන්නවා දැකීමෙන් මේ එළවලුව කනකොට පළතුරක් අවශ්‍යයි. අපි විද්‍යාව ඉගෙන ගත්ත නිසා අපි දන්නවා මේකේ කොළවල තියෙන යකඩ ටික අවශෝෂණය කරගන්න නම් විටමින් C අවශ්‍යයි. අම්මා වෙරළු කඩාගත්තනේ මේ අතට වෙරළු ඇහිඳගෙන. ඉදිරිච්ච වෙරළු ගෙඩි ඇහිඳගත්තේ. එහෙනම් ඒකේ විටමින් C තියෙනවා. අමු වෙරළු ගෙඩි නෙමෙයි. ඒකත් ගත්තා. බරටම දර කඩාගෙන අපි දිව ගෑස ලිප ළඟට අම්මගේ දර ලිප ළඟට එයි අම්මා විගසගිනේ. අම්මා කොච්චර කටිසර දෙන්නේ විගසගිනේ නම් ඔක්කොමත් එක කරගෙන ඇවිල්ලා තමයි නිකන් දෙන්නේ ළඟට. අර දරුවට කිරි දෙන්න එන්න ඕන. අම්මා අපු ගමන් කිරි දෙයිද? ලහි ලහි ඉක්මනට අර ඔක්කොම තියන් තියලා ඉක්මනට අඟපත සෝදාගෙන ටක් ගාලා ඇඳු මාරු කරන අම්මා දරුවට කිරි දෙනවා. මේ උයලා කන්නත් දෙනවා. එතකොට දැන් ඉන්න අය අහනවා අපි ඇවිද්දාම අපි ගබ්සා වෙනවද? එතකොට එදා කාන්තාව නේද ගොඩක් වැඩ කළේ. අත්තම් ක්‍රමයට එදා තිබුණේ වැඩ කටයුතු. මේ ගෙදර වැඩ කටයුතු වල අනිත් අල්ලපු ගමේ අල්ලපු ගෙදර අය ගෙන්න ගන්න නම් ඒ ගෙදරට උදව් කරන්න මේ කාන්තාවට. කාන්තාව කාන්තාවට එක්කවල ඒ වැඩ දි කරනවා පිරිමි පිරිමි අය කරේ වැඩ දි කරනවා. කොච්චර කියාසීලද එදා කාන්තාව? ඒ යද ගබ්සා වෙන්නවද කියලා අහනවා අපි දහම්බට කළාම. ගබ්සා වෙන්න විදිහක් නැහැනේ. අර කවියම බලන්න. තමන්ට හොඳට ලී තියෙන්න ඕන. ගබ්සා වෙන්නේ නැහැ ලී නැති අම්මගේ ගබ්සා වෙනවා. ඒතර පන්න කුල්ලේ නැහැ නේද අම්මට? අර අම්මා සෝද සෝද ඇඳ පරිසං කළ තියාගත්ත ඒ මාසෙල තනින් නම් විදි කැල්ලා. අම්මා එහෙමනේ කළේ. පන්න ගුලේ නෑ ගර්භාසේ ගබ්සාවුනේ නෑ. හොඳට අම්මල් ලේ තියෙන අර කවියන් තියපේ තේරෙනවා. හොඳට යකට බවුල ආහාර ගත්තා. ඉන්නට අම්මා ගර්භාසේ හොඳ ලේ තියෙන අම්මා. හොඳ පිරිසුද ඇඳා මාසෙ උසස් ප්‍රේමද පිරිසුද පිරි හොඳ තැඳ ආරන් තියාගත්තා. කොහොමද ගබ්සා වෙන්නේ? අම්මා විවාහදීට හොඳ සතුටින් ගත කළා. අම්මා හරි කියාසීලි. එතකොට තාත්තා එනකොට හරි සතුටු හොඳ කියාසීලි බිරිඳක් කියන එක අපිට කවියෙන් බේරනවා. අම්මා ඇවිල්ලා බිවිසිනේ මේ අරතුරු නිසා තාත්තා එනකොට කොහොම කියා සිටියක්ද? තාත්තා ගෙට ගොර වෙනකොට
ಒಂದು ವಾಸನಾವಂತಕ್ಕೆದಲ್ಲ ಅಪ್ಪೇನೇ ಇವ ಇಲ್ಲಿ ಇವ ಏನ ನೋಡ ನೋಡ ಗಿರಾಕಿ ಅವತರ ಅಮ್ಮಿ ಕಿಸಿ ಹಾನಿ ಆತ್ನೆ ತಮನ ತಿನ್ ಪ್ರಶ್ನೆ මෙහෙමයි අඹ දැන් නෝනා කියන්නේ අඹ කන්න හොඳ නැහැ. එතකොට බබා හම්බෙන්නේ නම් අඹල කන්නේම අමු අමු අඹ ගැටේ. ආහුනේ අඹ නේද? පස්සෙක් හිතනකොට හිතන්න ආදේශක දෙයක්. කවදක්වත් තව කෙනෙකුගේ උත්තරේ බලාපොරොත්තු වෙන්න එපා. මම උත්තර දෙන්නේ මට වාසි විදිහට නේ. මගෙන් උනත් උත්තරේ ගන්නකොට ප්‍රියසම් වෙන්න. එහෙනම් Taman තරගා කතර කාම කුල වෙන්න පුද මෙහෙදි පළවෙනි දවසේ ගොඩාක් කාලේ ගන්න ඔකට. දෙවෙනි දවසේ කාලේ ගන්න නැහැ මම. ඒ කියලා දීලා දෙන්නේ. Taman ගොල්ලෙන් ගන්න. එහෙනම් දැන් අඹ ඔස්සයි කියලා කන්න හොදද කියලා අහනවා. එහෙනම් ගැබිනි කාන්තාව කන්නේ මම අඹ අඹනේ. බත්තරුමේ කන්නේ නැහැ කෑම අපුදිය කියලා. අච්චාරු විදිහට හදාගෙන කනවා නිකන් අඹ කනවා. එක එක විදිහට හදාගෙන අඹ කනවා. පුංචි නමින් තම අඹ කනවා. පොඩි කල් කෑවේ නැද්ද? තරුණ වියට බැමුණා පස්සේ තම අඹ කෑවෙත්. එහෙනම් මේක කෑවට කිසි නඩකට නැහැ. ඉතින් උස්සයි කියන්නේ ඒවා මෙහෙමයි තෝර දෙල්ල ගන්න. දැන් අපි දන්නවා දකුණු පළාතේ අය දැන් මුළු ලංකාවේම ඇකල දැන් දකුණු පළාතේ විතරයි දකුණු පළාතේ නුඹ බුද්ධිමතුන්ගේ දැන් ඉතුරුලා ඉන්නේ අපි මිශ්‍ර වෙලානේ දකුණු පළාතේ තාම මිශ්‍ර වෙලානේ අපේ සිංහලයා එතකොට තාම මේගොල්ලෝ බලමාළු වගේ සැර මාළු වර්ගය කෑම විසට යවනකොට තව ජාතියක් කෑම විසට යවනවා මොනවාද පොල් පිංගාන්ට බෙදුවත් බත් පොල් ටිකක් පැත්තකින් තියෙනවා ඇයි මේ වේ සැර මැකෙනවා පොල් වලින් අපි බය ගන්නලා තියෙනවා පොල් ටික බ්ලෙන්ඩ් කරලා ගන්න එපා මේ කොලෙස්ටරෝල් එනවා කියලා. අම්මට තිබුණා බ්ලෙන්ඩර් එකක් හොඳේ. අම්මා මිරිස් ගහලා පොල් ටික අඹරලා ගත්තා. හේතුව හොඳට කිරි දාලා රසට හදලා ගන්න දෙයක් ගන්න බෑනේ. අපි කරන්නේ මොකද? අපි බය ගන්නලා තියෙනවා පොල් වැඩිපුර කන්න එපා කියලා. ඒක පොල් කිරි දාන්න වතුර දාන්න පොල් කිරි කියලා දාලා උයලා කන්නේ. එතකොට මේක රසනේ අපි රසකාරකයක් වෙනවා. අන්න එතනින් තමයි අපිට නැතිලෙඩ හැදුනේ. අපි රසකාර වුණා නේද දැන් මේක රස නැන් පොල් කිරි දාලා නැහෙනේ අද වර්තමානයේ ඔය බටහිර ජාතීන්ටද මොලේ තියෙන්නේ සිංහලයටද අපේ හෙළයටද මොලේ තියෙන්නේ කොහෙන්ද බලන්න හෙළයාගේ මොලේ සුද්ධ දෙල් ගේන අපි මරන්න සුද්ධ දන්නේ අපිට පොල් තියනවා කියලා සුද්ධ දැකේ නැද රුස පොල් ගහ එහෙනම් බටහිර ජාතීන්ද විද්‍යාවෙන් පවා වෛද්‍යකමින් පවා දිනු අපේ හෙළයා අපේ හෙළ වෙදකම ඒක නිසාම තමයි ඒගොල්ලෝ අපේ හෙළ වෙදකම් පස්සට දැම්මේ මං අද්දකින්මින් දන්නවා සිංහල වෛද්‍යවරියට මිස් කියලා කතා කරන්නේ මම ඒ තහනවා ඔබ මිස් කියලා කියන ඉංග්‍රීසි වචනේ පාවිච්චි කළා නම් වෛද්‍යවරියට ඔබ වෛද්‍යවරයා කියන එක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඒ සුද්ධ කියපු දැනි දැන් අයින් වෙන්න අපි දැන් ඊට වඩා එහාට ගිහින් ජාතියක් ඔබ එහෙනම් අපේ ජාතිය උඩට ගන්න. එහෙනම් මිස් කියන වචනේ පාවිච්චි කළා නම් වෛද්‍යවරියට ඔබ ඔක ඉංග්‍රීසි වචනේ ගන්න ඔබ ඉංග්‍රීසි වචනේ පාවිච්චි කළොත් වෛද්‍යවරයා නොකිය වෛද්‍යවරිය නොකිය. එහෙනම් ඒක ડોක්ටර් නේද? ඇයි වෙනස්කමක් කළේ? මේ පැයගේ සිංහලයා නේද? මේ හෙළයා නේද පල්ලෙහාට ඔකල දැන් මේ හෙළේ වශයෙන් අපි හෙළුවට ඉස්සරහට එමු කට්ටේම. අපි හැමෝම එකට එක මිටියට එන්න ඕන. ඒක තමයි මේ වෙලාවේ පෙන්වුවේ කොරෝනා. බටහිර වෛද්‍යවරයා, ආයුර්වේද වෛද්‍යවරයා, සාමාන්‍ය හෙද හෙදි කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අතුගාන මිනිස්සුයා පව මෙතෙන්දි කොරෝනා එක මිටියට ආවා. ඔක්කොම එක මිටියට ආවා. එක්කෙනෙක් පස්සට දෙන්නේ අර වැද්දාගේ දළු උසගෙන ගිය කුරුළු රජු වගේ. හැබැයි කොරෝනා ඉවර වුණාට පස්සේ අර පස්සේ එක එක්කෙනා අපි උසන්නේ උසන්නේ කියලා පස්ස ගැහුවොත් වැද්දට වුණා වගේ අර කුරුළු රෑන අපි අර බටහිර ජාතිකයාගේ හැමගිලර අපි විනාශ වෙයි. එහෙනම් අපි මේ කොරෝනා එකෙන් හොඳ පාඩමක් ඉගෙන මේ එකමුතුකම සමගි අපි ඔක්කොම අරගෙන ඉස්සරහට යමු. සෑම දෙනාගේම බුද්ධියකට ගමු. මම යෝජනා කරන එකයි. මේ සෑම කෙනෙම එකට එකතු වෙන්නට ඕන. දැන් පෙන්වුවා එක. සෑම කෙනෙම පෙන්වුවා එක. රටවැසිය පෙන්වුවා. ඒක නිසා තමයි රටවැසිය හොඳට හිටපු නිසා තමයි අද රටවැසිය අතර නෑම කොරෝනා. නැහැ. දැන් අද තිය දවස් සුසිගාන්නේ නැහැ කෙනෙක්වත් තියෙනවා. නැහැ. ඒකයි කියන්නේ. සැර කියලා දෙයක් නැහැ. අපිට අසාත්මික දේවල් තියෙනවා ඒක තමයි සැර කියන්නේ. අසාත්මික දේවල් නැගෙනීම ඊටාම නරකයි.
මොනවාද රසකාරක දාපු කෑම බීම රයිස් පොත්තු අජිර මුරු දාපු වගේ අහිතකර කෑම රසකාරක දාපුව කන්න යන්න දෙපා තේරුණාද රසකාරක දාපු බීම වොන්න යන්න දෙපා මද සරුපානේ වඳ පාට හේතුව දැන් කිව්වහම ඔයගොල්ලන්ගේ ඇඟ හිරි වැටේ ඔන්න ඇත්ත සිදුවීම ඔගල නොහිතපු පැත්තක් කියලා දෙන්නම් දැන් කෝ ගෙදරට හිටු මපුණා ඉන්නවද නෑ නේද මපුණා වඳ කරන්න බෑ බෙහෙත් ගැහුවත් මපුණා නෑ දැන් කෝ තඩියා ඒකට හේතුව මපුණා කියන සතා ඒ ගෙදර අයගෙම ලේබීලා ජීවත් උනේ එයාට සංක්‍රමණය වෙන්න බැරි වුණා මදුර වඳ කරන්නට බෑ එයා සංක්‍රමණයකින්ද අනුවර්තනය වෙන්න පුළුවන් වුණා තඩියට මපුණාට බැරුව ගියා අපේ ඇඟේලේ කොච්චර විසද කියනවනම් සත්ව ගහනයක් අපිට සදහටම ලෝකෙම වද කරන්න පුළුවන්. අපේලේ ඇඟේලේ කොච්චර විසයිද? එහෙනම් දරුපල්ල මේ වසංගතයක් වගේ නැත්තියයි හැම උංගක් දෙනකොට ඒ දරුවා මේ අම්මගේ බඩේනේ තින්නේ. අම්මගේ ලේවලින්නේ දියවත් වෙන්නේ උපත ලබන තුරු. එහෙනම් දරුපල්ල නැති වෙන ප්‍රධාන හේතුවක් ඕක. හිතුවේ නෑ නේද? අපි හිතන්න ඕන දැන්. අපි හිතන්න ඕන කාලේ ඇවිල්ලා අපි එක එක්කෙනා කියන පදේට නටලා බෑ එක එක්කෙනා කියන දේවල් කර කර ඉඳලා හරියන්නේ අපේ ජාතිය හිතපු ජාතියක් අපේ ජාතිය බුද්ධිමත් ජාතියක් එහෙනම් දැන් අපි හිතමු මේ වුණේ ඇයි අපි කාපු වස පිස දැන් ලිංග වල වතුර බොන්න හොඳ නෑ උල්පත් ජලය දැන් සුවඳ තියෙනවා අපි මේ මේ පොළොවට දාලා තියෙන මේ වසවිස අපි කන්නේ මොන්නේ මොනවාද වසවිස මුළු ශරීර පද්ධති විනාශයි අපේ ශරීරය අනුවර්තන වෙලා තියෙන වසවිස වලට වෛද්‍ය විද්‍යාවට ගිහම අපිට අසලා කියපු දෙයක් තමයි කවුරු හරි මම එක්දම් 73 දී වෛද්‍ය විද්‍යාලේ ගියේ 3rd year එකේ විතර සල් අපිට කියපු දෙයක් තමයි මට මතකයි කවුරු හරි බඩපපුව දන්නවා කියලා කිව්වොත් බාරකාරය යන්න ඉස්සෙල් ඉක්මනට දැනගන්න මෙයා තරිර ගත යුතු වහ වර්ග මොකක්ද කියලා. ඒකුණු තහගන්න යන්න ඉස්සෙල්ලා. මොකද ඉක්මනට වස වර්ගය දැනගන්න ඕන එයාව බේරගන්න. බඩපපුව දන්නවා කිව්වොත්. දැන් පොඩි කෙනා බඩපපුව දන්නවා. දැන් කෙලිම ගැස්ටි ගැස්ටි කියන පුරුදව. ඒ හේතු මොකද? අපි වස කාය තියෙන තරම. හැමෝටම ගැස්ට්‍රික්. වස ශරීර ගත වීම ලක්ෂණය. ඔකට බෙහෙත් නැහැ. එහෙනම් රසකාරක දාපු කැන්ඩිම කන්න එපා.